Sri Lanka's most powerful news brand. දෙවෙනේ නිරතදිග ප්‍රදේශවලට තවදුරටත් තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමලාල් මහතා පැවසුවේ දෙවෙනිට බස්නාහිර දෙසින් අරාබි මුහුදේ පවතින සුළි කුණාටුව කොළඹ සිට කිලෝමීටර් 600ක් දුරින් ස්ථානගතව පවතින බවයි. එහි බලපෑම අද සිට අඩුවනු ඇතැයිද ඔහු සඳහන් කළා. දිවෙන කෙරේ ඒ බලපෑම එමෙන් අඩු වෙන විදියට තමයි අපි ඒක අඩුවේ අපි අපේක්ෂා කරනවා. කොහොම වුණත් පද්ධතිය හා ආශ්‍රිතව පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් දිවෙනේ විශේෂ නිරෝධික ප්‍රදේශවල තද වැසි සහ බිටිමිට හමන තද සුළං කියන පැරි කිලෝමීටර් 50 60 වගේ සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. අකුණු සහ සබර්ගමු පරත්තර ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක වගේ තද වැසි ඇති වෙන්න පුළුවන්. අයහපත් කාලගුණය කාලගුණෙන් පීඩාවට පත් තවත් පිරිසක් තමයි ධීවර ප්‍රජාව. අප සොයා බැලුවා මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් සැලකිලිමත් වීම වැදගත් බවයි. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපෑම ලැබී තිබෙනවා. අප දැන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නවා කලින්. දෙවෙනි බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන් යන ගැඹුරු මුහුදවල මුහුදු ප්‍රදේශයට තද වැසි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශවල සුළඟේ වේගයේ පැරි කිලෝමීටර් 90 100ක් වගේ දක්වා වැඩි වීමක් හැකියාවක් තියෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙවෙනි දිස්ත්‍රික්ක 13කට බලපෑම ලැබී තිබෙනවා. අප දැන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අයබෝන් ප්‍රදීප් පිලි අයබෝන් ප්‍රදීප් මහත්මයා මේ වෙන විට දිස්ත්‍රික්ක ගණනාවක මෙම තත්ත්වේ වැස්සේ නම් පොඩි අඩුවීමක් වාර්තා වුණත් නිල්වලා ගඟේ පිටපැද්ද ප්‍රදේශයෙන් ජලමට්ටම අඩු වුණත් පානදු ගමින් පහළ ප්‍රදේශවල ඉතාමත් සීක්වෙන් ජලමට්ටම වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහිදී අපි විශේෂයෙන්ම අනිකුත් දත්ත පිළිබඳ කතා කරනකොට වඩා අපි අද උදැසන කතා කරන්න ඉතාමත් වැදගත් නිල්වලා ගඟේ පානදු ගම සහ ඉමාවට සහ පහළ ජනතාව අවශ්‍ය පරිදි වැඩි වෙන ජලමට්ටම් සමග එම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීම සුදුසුයි කියලා අපි නිර්දේශ කරනවා. එකම ගින්ගඟෙත් පත්තිකම උලන් විටිය සහ එම පහළ ප්‍රදේශවල ජනතාවට සාමාන්‍ය මට්ටමේ ගංවතුර මට්ටමක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවීම වගේම මේ ප්‍රදේශවලින් අවශ්‍ය පරිදි ඉවත් වීම සිදු කළ යුතුයි කියලා අප දැක ගලාගෙන මධ්‍යස්ථානයේ නිර්දේශ කරනවා. කළුගඟේ ලොකු ගැටලුවක් මේ විනාවට නැහැ. කෙසේ වෙතත් අපි නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිනවා. එකම වැසි සහිත තත්ත්වයේ යම් අඩුවීමක් සමහර තැන්වලින් වාර්තා වුණත් ඉදිරියේදීත් වැසි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඊයේ සහ පෙරේදා දිනේදී ඇති වෙන තත්ත්වය වගේ තත්ත්වයක් නෙමෙයි. කෙසේ වෙතත් අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කඳුකර ජනතාවගෙන් නායම් ලක්ෂණ දුටු වහාම ඉවත් වෙන්න කියලා. මොකද හේතුව විශේෂයෙන්ම මෙම තෙත බරිත තත්ත්වයක් තමයි බොහෝ පරිසරවල පවතින්නේ. සුළු වැසි සහිත තත්ත්වයකට පවා ආයමක් ඇතිවීමේ විභවය වැඩි හින්දා මං හිතන්නේ ඉතාමත් වැදගත් කඳුකර ජනතාව මේ තත්ත්වය බොහොම හොඳින් වටහාගෙන ඒ අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කරොත් 1.7 දුරකථන අංකය සහ 26.72 දුරකථන අංක අපි විරුද්ධව පවතිනවා. ඉතින් ඕනෑම අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ වෙන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි ප්‍රදීප් කොඩිපිලි මහත්මයා, අපිට දැනගන්න කැමතියි මේ වන විට මේ ආපදා තත්ත්වය පිළිබඳ ලැබී තිබෙන නවතම දත්ත මොන වගේ තත්ත්වයක් පවතින්නේ? පුද්ගලයන් 18,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා පසුගිය දින කිහිපය පුරා පැවති තද සුළං තත්ත්ව සහ වැසි සහිත තත්ත්ව හේතුවෙන් පුද්ගල මරණ 7ක් සහ අසුද්ධන් වීම 5ක් අපිට වාර්තා වෙනවා. තුවාලකරුවන් ලෙස 26 දෙනෙක් වාර්තා වෙලා පවතිනවා. නිවාස පුරහානි 202ක් සහ අර්ධහානි 3250ක් වාර්තා වෙනවා. ආරක්ෂිත ස්ථාන එකක් පුරා පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් තවමත් නැති පවතිනවා. අප දැකලා බලගෙන අමාත්‍යංශය මගින් අඛණ්ඩව සීරුම සාහන සැපයීම සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය සාහන සැපයීම සඳහා ඊයේ දිනේදීත් අඛණ්ඩව ගෙවීම් කටයුතුත් අපි ආරම්භ කරා. ඉතින් රුපියල් 10,000ක් වැගින් සීරුම විපතපත් පවුල් වලට අපි ලබා දුන්නා. ඊයේ දිනේදී ආරම්භ කරා විශේෂයෙන් කොළඹ සහ කළුතර දිස්ත්‍රික් ඇතුළු සීරුම දිස්ත්‍රික් වල මුදල් ඊයේ උදෑසනම අඛණ්ඩව ජනතාවට ලැබීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ විනිටත් යවලා තිබෙනවා. හොඳයි ප්‍රදීප් කොඩිපිලි මහත්මයා, අපට කියන්න මේ වන විට නායාමයේ අනතුරු අඟවීම් නිවේදනය නිකුත් කර ඇති මේක බලපාන දිස්ත්‍රික්ක මොනවද? විශේෂයෙන්ම නුවරඑළිය, මාතලේ, මහනුවර, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර
කෑගල්ල කියන දිස්ත්‍රික්කවල ජනතාව විශේෂයෙන්ම මේ සඳහා විමසිලිමත් වෙන්න ඕනේ. ඒ පිළිබඳවත් වැඩිව රත්නපුර එතම කොළොන්න කියන ප්‍රදේශයට රතු නිවේදනයක් ඉදිරිපත් කරා. අවදානම් අඳුරාගත්ත ප්‍රදේශවල ජනතාව ඊ දිනේ පටන් ඉවත් වීම අපි නිර්දේශ කරා. ජාතිකෝටගිරි පරිසර ආයතනයේ නිවේදන අනුව එකම බදුල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ බණ්ඩාරවිල සහ හල්දුම්මුල කියන ප්‍රදේශවල. ඉතින් මෙම ජනතාව නිරන්තරයෙන් අපි දැනුවත් කරා, විශේෂ පොලිස් කණ්ඩායම යොදවලා ගමින් ගමට ගිහින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු කරා. මේ පිළිබඳව විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා මෙම නායම් පවතින පැවතිය හැකි ප්‍රදේශ සම්බන්ධ. හොඳයි, ධීවර ප්‍රජාව මේ අහපත් කාලගුණෙන් දැඩිව පීඩා විඳ යාත්‍රා කිහිපයක්ම ඇත්තටම අතුරුදන් වුණා. ඒ වගේම ධීවරෙන් කිහිප දෙනෙකුත් අතුරුදන් වුණා. ඒ පිළිබඳව ඔබට ඔබ සතු වාර්තා පිළිබඳව අපි දැනගන්න කැමතියි. 28 වෙනිදා ඉඳලා අඛණ්ඩව අපි ධීවර ජනතාව දැනුවත් කරා. එකම ධීවරින්ට මුහුදු සහ එකම නාවිකයින්ට නාවික කටයුතු යෙදීමෙන් වළකින්න කියලා ඇත්තරම 29 වෙනිදා අපි ප්‍රකාශයට පත් කරා. ඉතින් මේ හින්දා ධීවර බොහෝ ධීවරයින් ආරක්ෂා වුණා. බොහෝ පහක පමණ ප්‍රමාණයක් පමණයි මුහුදු ගිහිල්ලා තිබුණේ. ඉතින් අපි තාමත් වැඩගත් ඒ දක්වපු ප්‍රතිචාරය සම්බන්ධයෙන් සියලු ධීවර ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. එකම අද දිනේදී ධීවර කටයුතුන් වැළකී සිටු ලෙස අපදා කමනාකර මැදිස්ත්‍වනේ අඛණ්ඩව කියනවා. නිරන්තරයෙන් මාධ්‍ය සමග සම්බන්ධ වෙන්න ධීවර ජනතාවට අපි අඛණ්ඩව දැනුවත් කරනවා. අද දිනේදී ධීවර කටයුතුන් වැළකී සිටින ලෙස අපි ඉදිරිපත් කරනවා. හොඳයි, ඒ අවසමක සම්බන්ධ වුණේ ආපදා ක්‍රමණ කරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා, ස්තුතියි ඔබට. පැවති අධික සුළඟ සහ වැසි හේතුවෙන් පෙරේදා රාත්‍රියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම වාර්තා වුණා. අප දැන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා. මේ විදුලිය බිඳ වැටීමේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම ගැන දැන ගැනීමට අයිබෝන් ඔබට. ප්‍රදේශ ගණනාවක විදුලි පාරිභෝගිකයන් නිවාස අරමන්ත ශාලා ඒ වගේම අනෙකුත් ආයතන ඇතුළු විදුලි පාරිභෝගිකයන් 800,000කට පමණ ආසන්න ප්‍රමාණයකට මේ බලපෑම එල්ල වෙලා තිබුණා. එසේ නමුත් මේ සිදුවීම සිදු වූ දින සිටම 29 දින සිටම ඊයේ දිනේදී අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම තවතුනා. විශේෂයෙන්ම මේ පෙදාහැරීම් පද්ධතිය සිඳලා තිබුණු හානිය නැවත යථාර්ථයට පත් කිරීමේ කටයුතු, නැත්නම් පැහැන් මාර්ග පිළිසකර කිරීමේ කටයුතු සහ නැවත ට්‍රාන්ස්ෆෝමර් පිළිවෙත්න ට්‍රාන්ස්ෆෝමර් පිළිසකර කිරීමේ කටයුතු සිදු වුණා. මේ වෙන විට සැලකිය යුතු ප්‍රමාණයකට විදුලි සේවා නැවත ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් තවදුරටත් විදුලි සේවා ලබා දීමට කටයුතු කිරීම පවතිනවා. මේ ඇති වූ ආපදා තත්ත්වය සමග වැඩි වශයෙන් බලපෑමට ලක්ුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ගාල්ල, මාතර, හම්බන්තොට කඩතර කියන දිස්ත්‍රික්ක. ඊට අමතරව මේ දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයන් 75,000කට වැඩි, එක් දිස්ත්‍රික්කයක 75,000කට වඩා වැඩි තත්ත්වයක්, විශේෂයෙන්ම හම්බන්තොට 75,000කට ආසන්න ප්‍රමාණයකුත්, අනෙක් දිස්ත්‍රික් හතරේම විදුලි පාරිභෝගිකයන් 100,000කට වැඩි පිරිසක් මේ තත්ත්වයේ බලපෑමට ලක් වුණා.